විසිහයවෙනි බ්‍රාහ්මණ වර්ගය සැබෑ බ්‍රාහ්මණයා ගැන වදාළ කොටස පළවෙනි ගාථා රත්නය පින්වත් බ්‍රාහ්මණේ හිතට වීර්ය අරගෙන මේ තණ්හා ගඟ වියලා දමන්න මේ කාමාශාව දුරු කරන්න පින්නත් බ්‍රාහ්මණය මේ සංස්කාරයන්ගේ ක්ෂයවීම නුවණින් අවබෝධ කරගෙන මේ පංචපාදානස්කන්ධයට කෙලෙහි ගුණ නොදක්වන කෙනෙක් වෙන්න. ජේතවනාරාමේදී සද්දා බහුල බ්‍රාහ්මණෙක් අරභයා වදාළ ගාථාව. දෙවන ගාථා රත්න නිවන් මඟ වඩන බ්‍රාහ්මණයා සමත විදර්ශනා දෙකේ කෙළවරටම ගිය දවසට මේ හැම බන්ධනයක්ම නැති වෙලා යනවා. යථාර්ථය අවබෝධ වීම නිසා අරහත්වයට පත් වෙනවා. ජේතවනාරාමේදී භික්ෂූන් 39ක් අරභයා වදාළ ගාථාව. තුන්වන ගාථා රත්නය යම් භික්ෂුවකට මෙතර නම් වූ ආධ්‍යාත්මික ආයතනත් එතර නම් වූ බාහිර ආයතනත් යන මේ එතර මෙතර දෙකටම බැඳී ගිය කිසිවක් නැත්නම් ඔහු කෙලෙස් පීඩා දුරු කළ කෙනෙක්, කෙලෙසුන්ගෙන් බෙන්වෙච්ච කෙනෙක්. ඔහුටයි මම කියන්නේ සැබෑම බ්‍රාහ්මණයා කියලා. ජේතවනාරාමේදී වසවත් මරු අරභයා වදාළ ගාථාව. හතරවන ගාථා රත්න ඔහු ධ්‍යාන වඩනවා නම් කෙලෙස් දූවිලි වලින් තොර නම් වැඩි යතු නිවන් මඟ සම්පූර්ණ කරන නම් ආශ්‍රව රහිත නම් උත්තම අර්ථය වූ එයමා නිවනට පත් වෙලා නම් ඔහුටයි මම කියන්නේ සැබෑම බ්‍රාහ්මණයා කියලා. ජේතවනාරාමේදී එක්තරා බ්‍රාහ්මණයෙකු අරභයා වදාළ ගාථාවකි. පස්වෙනි ගාථා රත්න දවල්ටයි හිරු බබලන්නේ, රාත්‍රියටයි සඳු බබලන්නේ, සේනාවෙන් සන්නද්ධ වෙලා ආභරණවලින් සැරසුනාමයි රජු බබලන්නේ, ධ්‍යාන වඩනකොටයි සැබෑම බ්‍රාහ්මණයා බබලන්නේ. නමුත් දිවාරාත්‍රී දෙකේ හැමතිස්සෙම බුදු සමඳුන් තමයි තේජසින් බබලන්නේ. ජේතවනාරාමේදී ආනන්ද තෙරුන් අරභයා වදාළ ගාථාව. හයවැනි ගාථා රත්නය තම සිතින් පව් බැහැර කරපු නිසා බ්‍රාහ්මණයා කියන්නේ, ධර්මයේ හැසිරිලා යහපතේ යෙදෙන නිසයි බ්‍රාහ්මණයා කියන්නේ, තමන් තුළ තිබුණු කෙලෙස් දුරු කරන නිසයි පැවිද්දා කියන්නේ. ජේතවනාරාමේදී බම්ම පැවිද්දෙකු අරභයා වදාළ ගාථාව. හත්වන ගාථා රත්න අරහත් මුනිවරයා නම් වූ සැබෑම බ්‍රාහ්මණයාට පහර දෙන්න හොඳ නෑ. අරහත් බ්‍රාහ්මණයා කෝපය පිටකරන ස්වභාවයෙන් තොර කෙනෙක්. අරහත් බ්‍රාහ්මණයාට පහර දෙන කෙනාට නින්දා වේවා. අරහත් බ්‍රාහ්මණයා ගැන
කෝපය මතු කරන කෙනාටත් නිඳා වේවා. පඨවනි ගාතාරත්නේ අරහත් බ්‍රාහ්මණයා තුල ඇති ඉවසීමේ ගුණය පොඩි දෙයක් නොවේ. කෝපවන පුජ්‍යලයා කෝපසිත ඇති කර ගැනීමෙනුයි ප්‍රීති වෙන්නේ. අරහත් භික්ෂුව ඔහුගේ ඒ හිංසාකාරී සිත වළක්වනවා. යම් යම් කරුණකින් ඒ ක්‍රෝධසිත ඇති පුජ්‍යලයාගේ ඒ ක්‍රෝධසිත වළක්වනවා නම් ඒ කාරණෙන් ඔහුට ලැබෙන්න තියෙන දුකත් වැළකෙනවා. ජේතවනාරාමේ සැරියුත් තෙරණුවන් අරභයා වදාළ ගාථාව. නවවන ගාථාරත්නය යම් කෙනෙකුට කය වචනය මනස යන තිදුරින් අකුසල් කිරීමක් නැත්නම් ඔය තැන් තුනම සංවර වෙලා නම් ඉන්නේ ඔහුට තමයි මම කියන්නේ සැබෑම බ්‍රාහ්මණයා කියලා. ජේතවනාරාමේදී මහා ප්‍රජාපති ගෝතමී භික්ෂුණී අරභයා වදාළ ගාථාව. දසවිනි ගාථාරත්න සම්මා සම්බුදුරජුන් විසින් මනාකොට වදාළ ධර්මය තමන් ඉගෙන ගත්තේ යම් කෙනෙකුගෙන් නම් තමන්ට ධර්මය ඉගැන්වූ ඒ ගුරුවරයාට ඔහු ඉතා හොඳින් වඳිනවා. බ්‍රාහ්මණෙක් ගින්නට වඳිනවා වගේ. ජේතවනාරාමේදී සැරියුත් තෙරුන් අරභයා වදාළ ගාථාව. එකොළොස්වෙනි ගාථාරත්න ජටාබැන්ද කියලවත් ගෝත්‍රය නිසාවත් ඉපදුණු ජාතිය නිසාවත් බ්‍රාහ්මණයෙක් වෙන්නේ නැහැ. යමෙක් තුළ ආර්ය සත්‍යයත් ධර්මයත් පිරිසුදු ජීවිතයක් තියෙනවා නම් ඔහු තමයි සැබෑම බ්‍රාහ්මණයා. ජේතවනාරාමේදී ජටිල බ්‍රාහ්මණයෙක් අරභයා වදාළ ගාථාව. දොළොස්වෙනි ගාථාරත්න අඥාන තැනැත්තා ඔය ජටා බැඳගෙන ඇති ඵලය කුමක්ද? ඔය අඳුන් දිවිසමෙන් ඇති ඵලය කුමක්ද? තමන්ගේ ජීවිතය ඇතුලේ කෙලෙස් පිරීලා තියෙද්දී බාහිර දේමයි උපදමන්නේ. විශාලා මහනුවරදී කුහක බ්‍රාහ්මණයෙකු අරභයා වදාළ ගාථාව. දහතුන්වෙනි ගාථාරත්න සොහොනින් ගත්තු රෙදි වලින් මහපු සිවුරු තමයි පොරවාගෙන ඉන්නේ. ශරීරයත් හරිම කෙට්ටුයි. නහරවැල් ඉලිප්පිලා තියෙනවා. හුදෙකලාවෙම වනයේ ඇතුළට ගිහින් භාවනා කරනවා. මම් බ්‍රාහ්මණයා කියලා කියන්නේ අන්නේ පුජ්‍යලයාට. ගිජුගුළු පව්වේදී කිසා ගෝතමී භික්ෂුණී අරභයා වදාළ ගාථාව. දාහතරවෙනි ගාථාරත්න බැමිණියෙක්ගේ කුසේ වැඩිලා ඒ මව් කුසින් බිහි වූ පමණින් ඔහුට මම බ්‍රාහ්මණයා කියන්නේ නෑ. භවත භවත කිය කියා ගියාට ඔහු කෙලෙස් සහිත කෙනෙක්. භවත කියන්නේ නමට විතරයි. යමෙක් තුළ කෙලෙස් නැත්නම් උපාදාන නැත්නම් බ්‍රාහ්මණයා කියවත්තේ ඔහුටයි. සැවැත් නුවරදී බ්‍රාහ්මණයන් දෙදෙනෙකු අරභයා වදාළ ගාථාවකි.
පාලස්වෙනි ගාථාරත්නය. යම් කෙනෙක් සියලු බන්ධන සිඳලා තැතිගැනීමක් නැතුව ඉන්නවා නම් කෙලෙස් ඉක්මවා ගිය කෙලෙස් සමග එක් නොවුණු ඒ නිකලෙස් තැනැත්තාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ. වේලුවනේදී උග්ගසේන සිටුවරයා අරභයා වදාළ ගාථාව. දාසේවිනි ගාථාරත්නය. ක්‍රෝධය නම් වූ ලනුව කපලා දාලා, තෘෂ්ණාව නම් වූ දැඩි රැහෙන් කපලා දාලා, මිත්‍යා දෘෂ්ටි නම් වූ මහා දංගල් සිඳලා දාලා, අවිද්‍යාව නම් වූ දොර අඟලු කඩලා දාලා, ආරි සත්‍ය අවබෝධ කළ මුනිවරයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ. ජේතවනාරාමයේදී බමුණන් දෙදෙනෙකු අරභයාව දාළ ගාථාව. දාහත්වෙනි ගාථාරත්නය. බාහිර උදවිය ආක්‍රෝෂ කරද්දී, කායික වදබන්ධන කරද්දී ඒ කිසිම දෙයකට කිපෙන්නේ නැතුව ඉවසනවා නම් ඉවසීමම බලය කරගෙන ඉන්න අරහත් මුනිවරයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ. වේලුවනේදී අක්කෝස භාරද්වාජ බ්‍රාහ්මණයා අරභයා වදාළ ගාථාව. දහඅටවෙනි ගාථාරත්නය. ඔහුට කේන්ති යන්නේ නෑ. වතපිළිවෙතුනුත් යුක්තයි, සීල සම්පන්නයි, තණ්හාවෙන් තොරයි, ඉන්ද්‍රිය දමනයෙන් යුක්තයි, අන්තිම සිරුර තමයි දරාගෙන ඉන්නේ. අන්නේ රහත් මුනිවරයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ. වේලුවනේදී සැරියුත්තරුන් අරභයාව දාළ ගාථාව. දහනවෙනි ගාථාරත්නය. නෙළුම් කොලයක නොරෙන්දෙන වතුරු බිංදුවක් වගේ, ඉදිකඩු තුඩේ කෙළවර නොපිහිටන අබ ඇටයක් වගේ, යම් කෙනෙක් කාමයන් තුළ පිහිටන්නේ නැත්නම් ඒ තැනැත්තාටයි මම සැබෑම බ්‍රාහ්මණයා කියන්නේ. ජේතවනයේදී උප්පලවන්නා භික්‍ෂුණි අරභයා වදාළ ගාථාව. විසිවෙනි ගාථාරත්නය. යම් කෙනෙක් තමන්ගේ මේ සසර දුක මේ ජීවිතය තුළදීම අවසන් වන බව දන්නවා නම් කෙලෙස් බර විසිකරපු කෙලෙසුන් හා එක් නොවුණු අන්නේ රහත් භික්ෂුවටයි මම බ්‍රාහ්මණයා කියන්නේ. සවැත් නුවරදී එක්තරා බ්‍රාහ්මණෙක් අරභයා වදාළ ගාථාව. විසි එක්වෙනි ගාථාරත්නය. ඒ කෙනාට ගැඹුරු ප්‍රඥාවක් තියෙනවා, හරිම බුද්ධිමත්, මග නොමග තෝරා ගන්නත් හරිම දක්ෂයි. ජීවිතයක ලැබිය යුතු උතුම් අර්ථය වන අරහත්ත්වයටත් පත් වෙලා ඉන්නේ. අන්නේ පුජ්‍යලයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ. ගිජුකුළු පව්වේ කේමා භික්ෂුණි අරභයා වදාළ ගාථාව. විසි දෙවෙනි ගාථාරත්නය. ගිහි පැවිදි කා සමගවත් ඔහු තුළ කිසි බැඳීමක් නෑ. ඔහු තෘෂ්ණා රහිතවයි ඉන්නේ, අල්පේච්චයි. අන්නේ පුජ්‍යලයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.
ජේතවනාරාමේදී පබ්බාර වාසී තිස්ස තෙරුන් අරබයා වදාළ ගාථාව. විසිතුන්වෙනි ගාථා රත්නය. තැති ගන්න තැති නොගන්න සියලු සත්වයන් කෙරෙහි කරුණාවෙන් දඬුමුගුරු අත්හැරපු, තමනු සතුන් නොමරන, අනුන් ලවාත් නොමරවනු ඒ තැනැත්තාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ. සැවැත් නුවරදී එක්තරා භික්ෂුවක් අරබයා වදාළ ගාථාව. විසිහතරවෙනි ගාථා රත්නය. විරුද්ධ වන ස්වභාවයෙන් යුතු මහජනයා අතර කා සමගවත් විරුද්ධ නොවී දඬුමුගුරුගත් මහජනයා අතර නිවී ගිය සිත් ඇති, වැඳුණු සිත් ඇති මහජනයා අතර නොවැඳුණු සිතින් යුතු ඒ රහත් භික්ෂුවටයි මම බ්‍රාහ්මණයා කියන්නේ. ජේතවනාරාමේදී සාමණේර හතර නමක් අරබයා වදාළ ගාථාව. විසිපස්වෙනි ගාථා රත්නය. රාගයත් දේශයත් මාන්‍යයත් ගුණමකුකමත් හිඳි කටුතුඩ අග නොරැඳී වැටෙන අබෑටයක් වගේ යම් කෙනෙකුගේ සිතින් බැහැර වුණා නම් ඒ රහත් මුනිවරයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ. වේළුවනේදී මහා පන්තක තෙරුන් අරබයා වදාළ ගාථාව. විසිහයවෙනි ගාථා රත්නය. කර්කස වචන කියන්නේ නැත්නම් දෙලුව දියුණුව සලසන මිහිරි වූ යහපත් වූ සත්‍ය වචන කියනවා නම් කිසි කෙනෙක්ව කෝප ගන්වන්නේ නැත්නම් අන්නේ රහත් භික්ෂුවටයි මම බ්‍රාහ්මණයා කියන්නේ. ජේතවනාරාමේදී පිළින්දිවච්ච තෙරුන් අරබයා වදාළ ගාථාව. විසිහත්වන ගාථා රත්නය. යම් කෙනෙක් ලෝකයේ ඇති දිග හෝ කෙටි හෝ කුඩා හෝ ලොකු හෝ ලස්සන හෝ කැත හෝ නොදුන් දෙයක් නොගෙනී නම් අන්නේ රහත් මුනිවරයාටයි මං බ්‍රාහ්මණයා කියන්නේ. විසිඅටවෙනි ගාථා රත්නය. යමෙක් තුල මෙලොව ගැනවත් පරලොව ගැනවත් ආසාවක් නැත්නම් ආශා රහිතනම් කෙලෙසුන්ගෙන් තොරනම් ඒ රහත් භික්ෂුවටයි මම බ්‍රාහ්මණයා කියන්නේ. ජේතවනාරාමේදී සැරියුත් තෙරුන් අරබයා වදාළ ගාථාව. විසිනම්වන ගාථා රත්නය. යමෙක් තුල තෘෂ්ණාව නැත්නම් සැකයෙන් තොරනම් ඒ අමා නිවනටත් පත්වෙලා නම් ඉන්නේ අන්නේ රහත් භික්ෂුවටයි මම බ්‍රාහ්මණයා කියන්නේ. ජේතවනාරාමේදී මුගලන් තෙරුන් අරබයා වදාළ ගාථාව. තිස්සෙනි ගාථා රත්නය. යමෙක් මේ ජීවිතය තුලදීම පිනත් පවත් කියන දෙකම ප්‍රහාණය කළා නම් ඔහු ශෝක රහිත කෙනෙක්, නිකලෙස් කෙනෙක්, පිරිසිදු කෙනෙක්, ඒ රහත් මුනිවරයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ. ජේතවනාරාමේදී රේවත තෙරුන් අරබයා වදාළ ගාථාවකි.
31 වෙනි ගාථා රත්නය. ඔහු පුන්සඳක් වගේ නිර්මලයි, පිරිසුදුයි, අතිශයින්ම ප්‍රසන්නයි, කැළඹිලි නෑ, භව තෘෂ්ණාව නැති කරලා ඉන්නේ. අන්නේ රහත් භික්ෂුවටයි මම බ්‍රාහ්මණයා කියන්නේ. ජේතවනාරාමයේදී චන්දාව තෙරුන් අරභයා වදාළ ගාථාව. තිස් දෙවෙනි ගාථා රත්නය. යමෙක් මේ කෙලෙස් මඩ වගුරෙන් යුක්ත දුෂ්කර ගමනින් එතර වුණා නම්, මායා මෝහ ඇති සංසාරෙ ඉක්ම ගියා නම්, ඔහු එතර වුණු කෙනෙක්, පරතරට ගිය කෙනෙක්, ධ්‍යාන වඩන කෙනෙක්, නිකලෙස් කෙනෙක්, සැක රහිත කෙනෙක්, කිසිවෙකුට නොබැඳී නිවී ගිය කෙනෙක්, අන්නේ රහත් මුනිවරයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ. කුණ්ඩවදාන වනයේදී සීවලී තෙරුන් අරභයා වදාළ ගාථාවකි. තිස්තුන්වෙනි ගාථා රත්නය. යම් කෙනෙක් කාමයෙන් අත්හැරලා අනගාරික ශාසනයේ පැවිදි වෙලා කාමතණ්හා භවතණ්හා ආදිය නැති කළා නම්, අන්නේ රහත් මුනිවරයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ. ජේතවනාරාමයේදී සුන්දර සමුද්ද තෙරුන් අරභයා වදාළ ගාථාවකි. තිස් හතරවෙනි ගාථා රත්නය. යම් කෙනෙක් කාමයන් කෙරෙහි ඇති තණ්හාව අත්හැරලා දාලා අනගාරික ශාසනයේ පැවිදි වෙලා භවතෘෂ්ණාව ප්‍රහාණය කළා නම්, ඒ රහත් මුනිවරයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ. වේළුවනේදී ජෝතිය තෙරුන් අරභයා වදාළ ගාථාවකි. තිස් පස්වෙනි ගාථා රත්නය. යමෙක් මිනිස් ලොව බැඳීම අත්හැරලා දෙව්ලොවට ඇති බැඳීමත් ඉක්මවා ගියා නම්, හැම කෙලෙස් බැඳීමෙන්ම වෙන් වුණා නම්, අන්නේ රහත් මුනිවරයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ. වේළුවනේදී එක්තරා නළුවෙක් අරභයා වදාළ ගාථාව. තිස් හයවෙනි ගාථා රත්නය. කාමයට ඇති ඇල්මත් අත්හැරලා, භාවනාවේ නොඇලෙන ගතියත් අත්හැරලා, සිසිල් වෙලා නිකලෙස් වුණා නම්, හැම ලෝකයක්ම මර්ධනය කරපු ඒ වීරියවන්ත රහත් මුනිවරයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ. වේළුවනේදී එක්තරා නළුවෙක් අරභයා වදාළ ගාථාවකි. තිස් හත්වන ගාථා රත්නය. යම් කෙනෙක් සත්‍යයන්ගේ චුතියත් උපතත් සියලු ආකාරයෙන්ම අවබෝධ කළා නම්, කිසි භවයක සිත ඇලෙන්නේ නැත්නම්, සුන්දර නිවන් මඟ ගමන් කළා නම්, ආරි සත්‍ය අවබෝධ කළා නම්, අන්නේ රහත් මුනිවරයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ. තිස් අටවෙනි ගාථා රත්නය. යම් කෙනෙක් ගිය මග දෙවියන්ටවත් මිනිසුන්ටවත් ගාන්ධර්වයන්ටවත් දැනගන්න බැරි නම්, ආශ්‍රව රහිත වූ ඒ රහතන් වහන්සේටයි මම බ්‍රාහ්මණයා කියන්නේ. ජේතවනාරාමයේදී වංගීස තෙරුන් අරභයා වදාළ ගාථාවකි.
39 වන ගාථාරත්නය යමෙකුට අතීතය ගැන හෝ අනාගතය ගැන හෝ වර්තමානය ගැන හෝ කිසි ක්ලේශයක් නැත්නම් ඒ තැනැත්තා නිකලෙස් කෙනෙක් උපාදාන රහිත කෙනෙක් මම ඒ රහතන් වහන්සේටයි බ්‍රාහ්මණයා කියන්නේ වේල්වනේදී ධම්මදින්නා භික්ෂුණිය අරබයා වදාළ ගාථාව හතලිස්වනි ගාථාරත්නය ඔහු අජානීය වෘෂභයෙක් වගේ උතුම් කෙනෙක් වීර්යවන්ත කෙනෙක් මහා ඉසිවරේ මාරසෙනග පරදවා ජයගත් කෙනෙක් නිකලෙස් කෙනෙක් කෙලෙස් සෝදාහල කෙනෙක් ආර්ය සත්‍ය අවබෝධ කළ කෙනෙක් අන්නේ රහත් මුනිදුන්ටයි මම බ්‍රාහ්මණයා කියන්නේ ජේතවනාරාමයේදී අඟුලිමාල තෙරුන් අරබයා වදාළ ගාථාව හතලිස් එක්වෙනි ගාථාරත්නය යම් කෙනෙක් තමන් ගත කළ පෙර ජීවිතය ගැන අවබෝධ කළා නම් ස්වර්ගයත් අපායත් දිවසින් දකිනවා නම් ඒ වගේම ඉපදීම නැති කරලා අරහත්ත්වයට පත් වුණා නම් ඒ සුවිශේෂ ඥානය ලබාගත්තු ඔහු මුනිවරයෙක් සියලු කෙලෙස් නසා නිවන් මඟ සම්පූර්ණ කරගත්තු කෙනෙක් අන්නේ රහත් මුනිවරයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ සැවැත් නුවරදී දේවාංගික බ්‍රාහ්මණයා අරමයා වදාළ ගාථාවකි බ්‍රාහ්මණයා ගැන වදාළ කොටස නිමාවිය ධම්මපදය නිමාවිය